ස්තුති මහජනපතිතුමා කොමිසමේ සභාපතිතුම ඇතුළු කොමසාරිස්වරුන්ගේ අවසරයි. මම ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව හැටියට තමයි අපි අද මේ කොමිසමේදී කරුණු දක්වන්න තීරණය කළේ. විශේෂයෙන් මම මේ දෙවැනි අවස්ථාව මේ කොමිසම හමුවේ කරුණු දක්වන අපේ චතුරංගත් පොකුදුත් ඉදිරිපත් කරපු කරුණට අමතරව මේ විදුලි බිල් සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු විදුලි බලමණ්ඩලයේ යෝජනාව පිළිබඳව ගෞරවනීය කොමිසමේ අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම ස්තුතිය පළ කරනවා ඔබතුමන්ලා ගියවර මේ කොමිසමට අපි ඉදිරිපත් කරපු කරුණු සැලකිල්ලට අරගෙන ගියවර විදුලි බිල් අඩු කිරීමේදී අපිට ඇවරේජ් එකක් 121.93ක පොදු විදුලි බිල් අඩු කිරීමකට තීරණයක් ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ විදුලි බලමණ්ඩලයේ ගෙන අපි යෝජනා විතුමනේ 3.34. මෙවරත් මෙතන ඉන්න මේ කොමිසමට සාක්ෂි දෙන්න පැමිණි අප වගේම ඔබ සියලු දෙනාමත් මේ ආවේ මේ සිදු වෙලා තියෙන ක්‍රියාවලිය අනුමත නොකරන නිසා. ඒ අනුමත නොකරන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, මේට වඩා දෙයක් දිය යුතුයි කියලා අපි හැමෝම විශ්වාස කරන නිසා. අපි මේ සාක්ෂි ගැඳවන්නේ ඒ නිසා. මේට පෙර අදහස් දක්වපු අපේ චතුරංගත් පුබුදුත් වගේම ප්‍රොෆෙසර් වටවලත් මේ ඉස්සර කලින් කිව්වා මේ අපි රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ගන්න, උපදෙස් ගන්න. ඒ වගේම මේ මේ කටයුත්ත මේ රාජ්‍ය ක්‍රියාවලියක් ලෙස අපි රටක් හැටියට මේ ඉන්න තැනින් මෙතනින් එහාට යන්න මොකද්ද කරගන්න ඕනේ? අපේ රටේ කර්මාන්තකරුවා රටට එපාද? අපේ රටේ සංචාරක ව්‍යාපාරය රටට එපාද? එතකොට අදත් මේ මේ මීටින් එකෙන් පස්සෙත් මම යන්නේ තවත් ආයතනයක් එක්ක තියෙන සාකච්ඡාවකට වෘත්තීය සමිතිවල වැටුප් සම්බන්ධයෙන්. ඒගොල්ලෝ මුණ දිලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ කෝස්ට් එක ඒගොල්ලන්ගේ වැඩි, ඉලෙක්ට්‍රිසිටි කෝස්ට් එක වැඩි. ඒතර ඒ අඩුවීම කියලා කියන්නේ මේ තනි ආයතනකට අඩුවීම විතරක් නෙමෙයි, ඒ ඕවරෝල් ඉකොනොමියකටම අඩුවීම බලපාන. සේවකයාගේ පඩි වැඩි කරනවා වගේම ප්‍රොඩක්ෂන් එකේ කෝස්ට් එක අඩු වෙනවා, ආයෝජකයන් කැඳවා ගැනීමට එක බලපානවා. ඒ වගේම අපිට ලෝක වෙළඳපළත් එක්ක තරඟ කරන්න පුළුවන්, නිෂ්පාදනයක් කරන්න පුළුවන් වෙනවා, අපනයන වලට ඒක හේතුවක් වෙනවා. චතුරංග පෙන්නවා බිලියන 12ක් අපනයන කරන අපනයනකරුවන්ට අපේ රටේ අපි මොකද්ද දෙන සහනේ? අපි තරගකාරී ලෙස ආයෝජකයන් ආරාධනා කරද්දී අපි මොකද්ද දෙන සහනේ? ඒව සම්බන්ධයෙන් තාර්කික පදනම මොකද්ද විදුලි බල මණ්ඩලයේ මේ ඉදිරිපත් කරපු ගණන් හැදීම් වල? එසක් මේ මේ වගේම ගියව මේ මේවර ඔබගේ ගණන් හැදීම් වල ඉදිරිපත් කරලා තියෙනවා කොමිසමේ අවධානය මට හිතෙන යොමු වෙලා ඇති මේ පිළිබඳව. මේ කෝස්ට් කැල්කියුලේෂන් එක අරන් ගිහිල්ලා අවසානට කියන කෝස්ට් එකේ ඉතුරු වෙනවා අපිට ප්‍රමාණයක් මුදලක් බිලියන 26ක් විතර. ඒ අනුව 109.6ක මිල අඩු කිරීමක් තමයි කරන්න පුළුවන්. හැබැයි 13.8ක් කරනවා ඇවරේජ් එක. ඔබට මතක ඇති ගියවර මේ විදිහටම ගණන් හදලා කිව්වා අපිට 3.0. ගියවර කිව්වා අපිට 3.34 අඩු කරන්න පුළුවන් කියලා. අපි ඉල්ලුවා 30ක් අඩු කරන්න කියලා. ඒවර කොමිසම ඔබ අපි සාකච්ඡා කරා මේ පිළිබඳව. අවසානයේ අපිට පුළුවන් වුණා 22කට ආසන්න 21.93ක් ඇවරේජ් එක. සමහර සේසවල 30ක් 35ක් අඩු වුණා. එතන මේවර කොහොමද එහෙම වුනේ? ඒ කියන්නේ 9.6ක් නම් අඩු කරන්න පුළුවන්, 13.8ක් 13.4ක් අඩු කරන්න යෝජනා කරනවා. ඒ අතර මොකද්ද රටක අවධානය? මේ වැටිච්ච බංකොලොත් වෙච්ච බංකොලොත් කරපු රටක කර්මාන්ත කරුවට දෙන සහනය. සුළුවා මත පරිමාණ කර්මාන්ත 140ක් අරපු දෙක තියෙන්නේ. සමහරු එල්ලිලා ඉන්නේ. සමහරු එල්ලිලා ඉන්නේ ශේස්ත්‍රේ. සංචාරක ව්‍යාපාරයේ 7000කට වැඩි හෝටල් කර්මාන්ත කරුවෝ සුළු හෝටල් වල සිට තමන්ගේ හෝටලේ ෆෑන් එක දානවද ඒසී එක දානවද කියලා තීරණය කරන්නේ ලයිට් බිල මත. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරය අපේ රටේ තෝතැන්නක් බවට පත් කරන්න අපි හිතනවා නම් ඩොලර් ගේනකොට 70%ක් එන ඩොලර් එක රට ඇතුලේ අපිට සේව් එහෙම නැත්නම් සුද්ධ නෙට් එකක් අපිට ඉතුරු වෙනවා. සංචාරක ව්‍යාපාරයට මේ සහනය දෙන්නේ නැතුව, කර්මාන්තකරුවට මේ සහනය දෙන්නේ නැතුව අපි රටක අනාගතය පිළිබඳ මොකද්ද හිතලා තියෙන්නේ මේ මිල සූත්‍රය ඇතුලේ, මේ මිල අඩු කිරීම ඇතුලේ? අපි අවධානය කරන්නේ වෘත්තිකයන් ලෙස ඔබ දේශපාලඥයාගේ තීරණය කුමක් වුවත් ඔබ වෘත්තිකයන් ලෙස කල්පනා කළ යුතු පැත්තක් තිබුණා. ඒ නිසා ඒ පැත්ත හිතමින් කල්පනා කරා නම් අර මහත්ම සමහර අය කිව්වා වගේ අපි හිතන්න තිබුණා මේ ඕවර්ඕල් මේ මිල අඩු කිරීම ඇතුලේ රටේ කර්මාන්තකරුවාට මිල අඩු වෙද්දි නිෂ්පාදනයේ මිල අඩු වෙනවා. ඒ හරහා සමාජීය ලෙස වෙන බලපෑම් වගේම ආයෝජන රටට කැඳවා ගැනීම සඳහාත් අපිට ඒක පෙන්වන්න පුළුවන්. මොකද අපි සාකච්ඡාවේ තියෙනවා ආසියානු කලාපයේ තියෙන වැඩිම විදුලි බිල තියෙන රටක් අපේ රට.
ඉතින් මේ මේ අඩු කර ගැනීම සඳහා විතර කතාබහක් අපිට නැහැ. ඒ නිසා අපි අපේ යෝජනාව තියෙන්නේ. මේ මිල අඩු කිරීම මැස්සේ තියෙන සමහර දේවල් ඇයි සැලකිල්ලට ගන්න නැත්තේ? ඇයි ඒවා සාකච්ඡා කරන්නේ නැත්තේ? විදුලි බල මණ්ඩලයේ යටතේ නැත්තම් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ තමයි පෙට්‍රෝලියම් තියෙන්නේ. රුපියල් 164 දෙන නැත්තයකට රුපියල් 197ක් කොස්ට් එකක් දානවා. දැන් මොකද්ද මේ මෙකනිසම් එක? දැන් මේ ඔබ තොරතුරු කියන මේ මේ කොමිසම ඉස්සරහා හොඳ වෙලාවට අපිට විදුලි බල මණ්ඩලයේවත් ඔබ ඉස්සරහට වෙලා මේ කරුණු කියන අවස්ථාව ලැබිලා තියෙනවා. තව පෙට්‍රෝලියම් එක, ඒ වගේම ජල සම්පාදනයත් මේ වගේ මෙන්න ඕනේ මේ මිල සූත්‍ර මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහ ජනතාවට අදහස් කියන අවස්ථාව තියෙනවා. දැන් මේ මිල වැඩි කිරීම ඇතුලේ නේ මොකද්ද මෙකනිසම් එක? 168යි පෙට්‍රෝලියම් එකේ නැත්ත ලීටර විකුණන්නේ. පෙට්‍රෝලියම් එක නැත්ත දුන්න නැත්තම් විදුලි බල මණ්ඩලයට මොකද කරන්නේ නැත්ත වලට? විසිකන්න ඕනේ. ඉතින් එහෙනම් පෙට්‍රෝලියම් එකත් එක්ක තියෙන්න ඕනේ. මේක රටක කර්මාන්තකරුවන්ට සහන දීම සඳහා වෙච්ච වැඩක්. එහෙනම් ඒක ඉස්සරහට කොහොමද අඩු කරගන්න පුළුවන්? අනිත් පැත්තේ දැනුත් අදත් රුපියල් 80යි රුපියල් 80යි 16ක් තියෙනවා ඩීසල් ඔටෝ ඩීසල් ලීටර එක ටැක්ස් එක. රුපියල් 80යි 16ක් තියෙනවා ටැක්ස් එක. එතන මේ බදු තියෙද්දි සෙට් එකෙන් තෙල් ලීටරයක් අපි ගහ ගන්නවා වගේ ගානකට තමයි විදුලි බල මණ්ඩලය මිල නියම කරන්නේ. දැන් එතකොට මේ ප්‍රයිස් එක මේ කොස්ට් එක අඩු කිරීම සඳහා කර්මාන්තකරුවට සහන දීම සඳහා හෝටල් කරුවට සහන දීම සඳහා වෙච්ච යෝජනාවක් ඉලක්කයක් වැඩපිළිවෙලක් ඇයි රජයකට නැත්තේ? ඒ නිසා මේක විදුලි බල ඇමතිවරයාගේවත් ජනාධිපතිගේවත් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක්. ඒ නිසා ළඟ එන ඡන්දෙට පාරිභෝගිකයට විතරක් මිල අඩු කරා කියන එක නෙමෙයි මිල අඩු කරන්න පුළුවන්කම තියෙනවා. තෙල් මිල අඩු වෙලා ඩොලර් රුපියල් 20කින් අඩු වෙලා නේ. එතකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල මේ ප්‍රශ්න සියල්ල සැලකුවාම සමහර මෙකනිසම් ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි ගත්තාම ඔබම කල්පනා කර බලන්න වෘත්තිකයන් ලෙස ඔබ කොහොමද කරුණු කියන්නේ මේ තැන් වලට ඇවිල්ලා. ඒ නිසා මේක දේශපාලනීකරණයට එහා ගියපු වෘත්තිකයන් ලෙස හිතමින් වැඩ කරන්න. එහෙම නැත්නම් ඔබට ඉදිරිපත් වෙන කරුණු පිළිබඳ ඔබම කම්පාවට පත් වෙනවා. මොකද මෙතන වෘත්තිකයන් ඇවිල්ලා ඉදිරිපත් කරන කරුණු. ඒ නිසා අපේ යෝජනාව ජාතික ජන බල වේගය ලෙස අපි මේ කරුණු කියන්න ආවේ. විදුලි බල මේ මිල සංශෝධනය ලබන මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලඥයා තීරණය කළාට ඔබ වෘත්තිකයන් ලෙස මේ රටේ කර්මාන්තකරුවත් හෝටල් ශේෂ්ත්‍රයත් අපේ රටේ ඩොලර් ගේන විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රය ඩොලර් බිලියන 12ක් මිලියන 12000ක් සංචාරක ව්‍යාපාරයේ මිලියන 4000ක් අපි ගෙනලා තියෙනවා මේන බිලියන 2000ක් පන්නලා තියෙනවා අපි. ඒස අපි මේක ඉස්සරහට යන්න ඕනේ. මේ ශේෂ්ත්‍රවලට අවශ්‍ය කරන සහන දෙන්න නම් මේ ශේෂ්ත්‍රවල මේ සහනය දෙන්න ඕනේ. ඒ නිසා ඒ සහනය දෙන්න අවම තරමේ ඒ අයටත් මේ 113 එකවත් දෙන්න තිබුණා. ඒක දෙන්න ඕන කරන සැලැස්ම නැහැ. ගියපාර හංගපු චතුරංග මේක කෙව්වා. දැන් ගියපාර බිලියන 60යි ඉතුරු වෙච්ච අතිරික්ත ප්‍රොෆිට් එකකුත් තිබුණා. අතිරික්තයක් තිබුණා තව බිලියන 6ක්. ඒතර මේකත් එක්ක ගත්තාම ඒ බිලියන 66 කෝ දැන් ඒක. කෝ ඒකේ සහනේ. ඒ නිසා මේවා එකතු කරලා අපේ රටේ විදුලි බිල සංශෝධනයේදී අනිවාර්යෙන් කර්මාන්තකරුවාටත් හෝටල් කරුවාටත් මේ සහනය ලබා දීම සඳහා විදුලි බල සංශෝධනය කිරීම සඳහා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි ජාතික ජන බල වේගය ලෙස ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. අපි විදුලි බල පනත සම්මත වුණාට පස්සේ ගේන පළවෙනි පබ්ලික් හියරින් එක මේක. ඒ වගේම සමහරවිට විදුලි බල මණ්ඩලයේ විදිහට ඉදිරිපත් කරන අවසාන පබ්ලික් හියරින් ප්‍රසන්ටේෂන් එක මේක. ඒ වගේම මෙම මැතිවරණ මාසයේ ඡන්දයට කලින් එන අන්තිම හියරින් එක මේක. එතකොට ප්‍රධාන කරුණ පළවෙනි කරුණ මගේ අපි විදුලි බලය පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් කරුණු තුනකට. එකක් essential need එකක් විදියට. කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් විදියට. ඊළඟට comfort එක සුවපහසුවට. තුන්වෙනි එක තමයි අර චතුරංග ඉදිරිපත් කරා වගේ අපි 1 2 3 කියන එක rank කරේ නැතත් ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍ය වෙන input energy එකක් විදියට. එතකොට මෙම විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරලා PUCSL එකෙන් consultation එක දාපු document එකේ තියෙන දෙවෙනි table එක උඩ තමයි මම මේ தත් ඉදිරිපත් කරන්නේ. මෙම සංශෝධනයේදී 13.8ක මිල අඩු කිරීමක් යෝජනා කරනවා සමස්ත. එතෙන්දී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස essential need එකක් කියන කැටගරියේදී මේ විදුලි බිල අඩු වෙන්නේ 9%ක් 14%ක අතර ප්‍රමාණය. කම්ෆර්ට් කියන කැටගරියට යනකොට අඩු වෙනවා 33%. ආර්ථික භාණ්ඩයක් විදිහට විදුලිය ගැන හිතුවොත්, කියන්නේ හෝටල් ඉන්ඩස්ට්රි ලංකාවේ ඩොලර් එන රට ඇතුලේ ආර්ථිකයකට යමක් දායක කරන උත්පාදනය කරන. ඒකේන කැටගරිය ගත්තොත් 100%. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස 9%ක් 14%ක් අතර අඩු කිරීමක් යෝජනා කරනවා.
සුව පහසුව කම්ෆර්ට් එක අත්‍යවශ්‍ය සේවයන් එළියේ තියෙන ඒවාට 33ක යෝජනාවක් තියන අඩු කරන්න ආර්ථික භාණ්ඩයක් විදිහට ගත්තාම විදුලි බලය එහෙම හිතුවොත් 100%ක යෝජනාවක් තමයි තියෙන්නේ ඊයේ රෑ වෙනකන් වෙබ්සයිට් එකේ තිබ්බ ඩීටේල් අනුව ගියේ පාර වගේ අන්තිම මොහොතේ මම හිතනවා විදුලි බල මණ්ඩලයෙන් ඩොකියුමන්ට් එකක් අද උදේ ඉදිරිපත් කළා නෑ කියලා ගියේ පාර වගේ එතකොට අපි මෙතනදී බලන්න ඕන දෙවෙනි කාරණේ තමයි ප්‍රයිස් ඉලාස්ටිසිටි එකයි ප්‍රයිස් ස්ටැබිලිටි කියන එකයි ඉලාස්ටිසිටි එක අපි ගොඩක් කරලා කතා කරනවා හැබැයි අපේ රටේ අඩුවෙන්ම කතා වෙන එකක් තමයි ප්‍රයිස් ස්ටැබිලිටි කියන එක එතකොට ගිය වාර ඕගලන්ට මතක නම් 103 33 23 ඔහොම ඉලක්කණ්ඩයක් කතා කරා දැන් 103 කියන එක 103.4 හරි 4 හරි 5 හරි වෙනවා නම් අපිට හිතන්න පුළුවන් ඕගොල්ලෝ ගොඩක් අය කතා කරා වගේ ඒ ප්‍රයිස් මෙතඩොලොජි එකේ නැත්තම් කැල්කියුලේෂන් එකේ තියෙන ඉන්පුට් එකක් නැත්තම් මොන හරි චූටි ඇඩ්ජස්ට්මන්ට් එකක් හින්දා තමයි ඒක වෙන්නේ කියලා. හැබැයි හැමදාම මෙම අපේ මේ කියන කන්සල්ටේෂන් ඉවරලා ගෙදර යනකොට අපි පහුවදාට නිකුත් වෙන්නේ විදුලි බල මණ්ඩලයේ යෝජනා කරන එකට වඩා ඒක හාත්පසින් සෑහෙන වෙනසකින් තියෙන අඩුවීමක් හෝ වැඩිවීමක්. එහෙම වෙන්න බෑ. අපි හරි විදිහක ප්‍රයිස් මෙතඩොලොජි එකක් ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් මෙකනිසම් ඉක්වේෂන් එකක් අපි ඉන්නවනේ. එතකොට අර කලින් මහත් එක් සඳහන් කරා වගේම අපේ ප්‍රයිසිං මෙතඩොලොජි එකේ සෑහෙන ලොකු වැරද්දක් තියෙනවා. අපි මේ හිතන හැටියේ මේ විදිය පැහැදිලි වෙනසක් අපි දකින්න හින්දා. ඒක තමයි දෙවෙනි කාරණේ. එතකොට විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරපු ලියුමේ තියෙන මම වාක්‍යයක් ගන්නවා. එතෙන්දී මේ විදියට විදුලි මිල අඩු කිරීමට යෝජනා කරන්න ප්‍රධාන දෙයක් තියෙනවා ඉකොනොමික් රිකවරි කියන සාධකය. එතෙන්දී කියනවා මම වචන නිකන් ගන්නම් ඒ වාක්‍යය කෑල්ල envisioned economic recovery resulting in the increase of energy demand assets. එතකොට දැන් අර මම කියවන කලින් කැටගරි තුනක් ඒ කැටගරි තුනෙන් රටේ ආර්ථිකයට දායක වෙන කාණ්ඩ දෙක අමතක කරලා කොහොමද මේ economic recovery ගැන කතා කරන්නේ. මට ආයෙත් refer කරන්න කලින් කතා දෙක තුනෙම තිබ්බා වගේම මේක හදලා තියෙන්නේ මම electrical engineer කෙනෙක් විදිහට හිතනවා ඇතුලේ තියෙනවත් යම් තහද්දුරකට දන්නේ හින්දා අපේ කොමිසම ඊට පස්සේ අපේ සහෝදරය හැමදාම වැඩේ පටන් ගන්න කලින් මතක් කරනවා මෙතන දේශපාලනේ කතා කරන්න එපා කියලා. හැබැයි මේ යෝජනාවම අපේ කට්ටිය දේශපාලනයේ හිර වෙලා තමයි අරන් ඉන්නේ. ඒක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය අපි දැන් මෙතනදී ගිය පාර සංශෝධනයට අමතරව සංශෝධනයට කම්පයර් කරොත් එහෙම අතිරේක එකක 605ක් ගිගාවට් අවර්ස් 605ක් මේ පාර වැඩි වෙලා කියලා අපේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන යෝජනාවේ තියෙනවා. එතකොට මේ වැඩි වෙන ගිගාවට් අවර්ස් 605 එන්නේ තර්මල් වලින්. හරි. එතකොට ඒ තර්මල් වලින් වැඩි වෙන බර්ඩන් එකනේ දැන් මේ එනර්ජි කෝස්ට් එක විදිහට අපිට මේ එන්නේ. මිල වැඩි මිල අඩු කිරීමක් එන අතරෙදිම කර්මාන්ත ශේෂ්ත්‍රයට හෝටල් වලට මේක අඩු නොවෙන්නේ අර වැඩි වෙන තර්මල් ටික තනිකරම ලෝඩ් කරලා තියෙන අර ශේෂ්ත්‍ර දෙකට. ඒක අසාධාරණයි. එතකොට මම අපේ කොමිසමෙන් ඒ වගේම PUCSL එකේ මහතුරුන්ගෙන් ඉල්ලනවා මොන හරි හේතුවක් ඉඳලා විදුලි බල මණ්ඩලයට ඒ ගේන්න වෙච්ච යෝජනාව මම ඒකට සුද්ධ කරනවා නෙමෙයි. හැබැයි ඇවිල්ලා තියෙනවනේ. ඒක අපි මේ මොහොතේදී අපිට සතියක් දෙකක් තියෙනවා. මගේ ආයාචනය හෝටල් සහ කර්මාන්තකරුවන්ට ඒ සහනය ලබා දිය යුතුමයි. ඒක 100% වෙන්න බෑ. අවසන් කරද්දී චතුරංග එක ඉලක්කම් දෙකක් කියපුවින්ද මම ඒක අයින් කළ අනිත් ඉලක්කම් දෙක කියන්නම්. 2023 ගත්තොත් එමේ ඊයේ පෙරදා CBගෙන් ස්ටැටිස්ටික්ස් දාලා තිබ්බා ඒගොල්ලන්ගේ රිපෝට් එක. හෝටල් කියලා කියන්නේ ගිගාවට් අවර්ස් 356 වරුදට පාවිච්චි කරන්නේ. ඉන්ඩස්ට්‍රි එක පාවිච්චි කරන්නේ 4500 ගිගාවට් අවර්ස්. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම චතුරංග කිව්වා වගේ 2/127. ඊට පස්සේ account තියෙන්නේ හෝටල් තියෙන්නේ 720යි. ඉන්ඩස්ට්‍රිස් තියෙන්නේ 74000යි. අපේ කන්සියුමර්ස්ලා ඉන්නවා 7.6 මිලියන්. අවසානයේදී එතකොට අපි විදුලි බල මණ්ඩලය බිලියන 12ක් තමයි හෝටල් වලින් ගන්නෙ. බිලියන 165යි කර්මාන්ත වලින් ගන්නෙ. එතකොට මේ ඉලක්කම් ටික ආයෙත් හදලා බලන්න. දේශපාලන පැත්තක තියලා අපි මේ වෙලාවේ විදුලි බිල අඩු කිරීමක් හෝටල් වලටයි කර්මාන්ත වලටයි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඔමිසුද වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.